සුවදායක සන්ධ්‍යාවක් ප්‍රේමිතුරු මිත්‍රවරුනි. ඉතින් අදත් සුපුරුදු පරිදි මානවන මම රස දෙන හදක රසකාමීත්වයේ සමග අපිත් එක්ක ලෝකෙ වටේම රට වටේම ගම වටේම හැම තැනම විශාල පිරිසක් එකතු වෙනවා. ඉතින් මේ වින්දනය බොහෝ වෙලාවට මේ පරණ ගීත අලුතෙන් ගායනා කිරීම එකක්. වෘත්තීය මට්ටමේ අපේ ඉන්න ශිල්පීන් තවත් ශිල්පියෙකුට දක්වන ගෞරවය පෙන්නුම් කරන එකක් මුළු හදවතින් මේ බව කිව යුතුයි. දැන් මේක ඇත්තටම මේ සිරිතක් වන තරමට ඇවිත් ඒකට අපි සතුටුයි. මොකද හොඳ සිරිත් හඳුන්වා දෙන්න ලැබීම එක්තරා මට්ටමක පිනක් අපලපන. ඉතින් අද මම ප්‍රේමිතුරු මිතුරුනි එකන් ආවේ මගේ ඇත්තරම පරණ යාළුවෙක්. වෘත්තීය මට්ටමේ තියෙන යාළුකමට වැඩිය වෙනස්. මට හිතුණා මේ එයාව හොඳයි කියලා මේ වගේ සැන්දෑවක් ගත කරන්න. ඇත්තටම හොඳයි. ඉන්නවනම් ඉන්න තැනක පාළු නැති ගැයුමේ හපනෙක් නළුවෙක් වින්න ගිහිල්ලා ඊට පස්සේ බැරිම තැන නෙමෙයි දෛවයේ විසින් ඔහුව ගායන ශිල්පියෙක් බවට පත් කරනවා. හේතුව මේ පියා අපේ ප්‍රකට පුරාවෘත්තයක් බඳු ගායන ශිල්පියෙකු නිසා. ඒ තමයි ජේම් මිල්ටන් පෙරේරා තමයි පියා. එතකොට ඔබ දන්නව කවුද කියලා. ඒ මිල්ටන් පෙරේරාගේ ප්‍රියංකර පුත්‍රයා තමයි ප්‍රියංකර පෙරේරා තමයි අද අපේ ආරාධිතය. අයිබෝන් අයිබෝන් කොහොමද ජීවිතය? ගේනවා හොඳින් හොඳින්. දැන් රඟපෑම ඇත්තල්ල කොච්චර කල්? රඟපෑම කියන්නේ සම්පූර්ණයෙන් අත්තල්ල දැන් අවුරුදු 22ක් 23ක් වෙනවා. විවාහයෙන් පස්සේ මම චිත්‍රපට දෙකක් රඟපාල මං අයින් වුණා. ඇයි? පවුල කැඩේ කියලා බයද? ඒ නිකන් ඉතින් සාමාන්‍ය එහෙම නෙමෙයි. දෙන්නට මොනවා ගන්න බැරි හින්දද? ඕ ඒක මට එක්තරා අවස්ථාවකදී ඒක එකෙන් එපා වුණා. මම ඉතින් ඊට පස්සේ ওই හිතවත් බොහොම හිතවත් ගායකගේ චිත්‍රපටවල පුරු සුළු චරිත අන ගැහුවම සහභාගී වෙන්න කිව්වම ඉතින් ඒ වගේ රංගනයක් ඉදිරිපත් කරා. ඒ කියන්නේ මේ ලොකු නිකන් විශාල චරිත නෙමෙයි. මේ දුවන්නේ නැති එක තැන අලසු වෙන රඟපාන්න පුළුවන් ඒවත් දෙක තුනක් රඟපෑවා. ඔව් එතකොට ප්‍රියංකර අඳුනා ගන්න මේ අපේ නාද සංගීත කණ්ඩායම නායන කරුණානායක සුපුන් පීරිස් මලිත් මදුශංක අනි ෆ්‍රැන්සිස් ප්‍රකාශ් රණසිං. හලෝ කිව්වා. ඔව් මේ අපි මේ රටට පොඩ්ඩක් මේ අමුතු මාදිලි වසන්තයක් බෝ කළා වගේ පොඩි මේ ගිටාර් වර්ෂන්ස් වලින් පර්ණ ගීත ප්‍රදාහණය කරන්න ඔබ මමත් හරි ආසයි. සද්දෙට මමත් ඔබ වගේ එකක් කරුවා ඉතිපරින් නේද? කලුණු මතකද? අපි එකට ගිටාර් දාලා කිව්වා. එතකොට මේ ඒ වගේම තමයි මේ දැන් ඔබ කැමති ගීත හතක් තමයි අද තෝරගත්තේ අපිත් එක්ක කතා බහ කරලා එකඟ වෙලා. කොහොමරි අවසානයේ තාත්තගේ වෘත්තියටම යන්න වුණා නේද? ඔව් ඒක පහසුයි. ඒක පහසුවක්ම නෙමෙයි. ඒක ලොකු චැලෙන්ජ් එකක්. අභියෝගයක්. ඇයි එහෙම කියන්නේ? එකක් ගායකෙක් වෙන්න ලේසි. මට ජේ මිල්ටන් පෙරේරා ගීත ගායනා කරන්න අමාරුයි. ඒකයි ප්‍රශ්නේ. ඒකයි මගේ අභියෝගය. මම කිව්වේ අභියෝගයක් කියලා. මම පුළුවන් තරම් තාම සටන් කරනවා මේ ඒ දැන් ඉතින් අවුරුදු 50කට විතර ඉස්සෙල්ලා කියපු ගීත ඒ ආකාරයෙන් ගායනා කරන්න දැන් ඒකටත් පොඩි අපහසුතාවයක් තියෙනවා. මොකද දැන් මට 50 පැනලා ඒක. ඒක නිසා මම දැන් පළවෙනිම තෝරගන්නේ මේ ඔබේ පියාණන්ගේ ගීතයක්. ඔබේ නිලදැසි තමයි ඔබ තෝරගන්නේ. හැබැයි අච්චර ගීත තියෙද්දි මේකට ඇයි මෙච්චර ප්‍රිය? ඔබේ නිලදැසියේ ගීත ආහනකොට ඉස්සෙල්ලා මම හිතන්නේ මට අවුරුදු 8ක් මම 70 අවුරුද්දේ ඇටියක් අම්මා අරගත්තා. අපි අහන්නේ අපි හැමදාම හැන්දට අහනවා. අම්මා සින්දු කියනවා. මම අර පොඩි නෙස්ප්‍රේටින් තිබ්බේ කාලේ මට ඩෝලයක් තට්ටු කර කර කියනවා. මේ සින්දුවල මං ආසයි එකක් මගේ බොහොම හිතවත් ආනන්දස් විජේසිරි කියන ගීත රචකයා. ඔහු තාත්තගේ ඔහුගේ මුල්ම ගීතයත් තාත්තා තමයි ඉල තියෙන්නේ. අද මේ ගීතය හරි ජනප්‍රියයි. හැබැයි කොහොමත් ඇහෙන්නෙත් නැහැ. මොකද ගායනා කියන්නේ මුල්ම ගීතය තාත්තට දැන් ඔබ හරි ලස්සන තවුනේ ගීතයක්. ඊට පස්සේ ගීත කීපයක් කීපයක් කියන්නේ ගීත 30-40ක් තාත්තර රචනා කරලා තියෙනවා. ඔබ ආනන්ද විජේසිරි කියලා රචකයෙක් කියන මම දන්නේ. ප්‍රේමිත මිත්‍රනි ඔබ අපි බොහොම නාට්‍ය ශිල්පියෙක්. නාට්‍ය ශිල්පියෙක් ගීත රචකයෙක්. මම දන්නේ නාට්‍ය ශිල්පියෙක් නෙමෙයි වේදිකා නාට්‍ය නිර්මාණය කරපු කෙනෙක්. චිත්‍රපටි දෙබස් රචකයෙක් නාට්‍ය රචකයෙක්.
බොහෝ අයට නිහඬව උදව් මුලින් මුල් කාලේ උදව් කරපු පුද්ගලෙ. ඔහු ගැන සඳහනක් වෙනවත් අඩුයි ගොඩක්. ඒක තමයි දැන් මේ අද තමයි මේ සෑහන කාලයක් පස්සේ ඔහු ගැන එකක් මතක් කරන්න අවස්ථාවක් ලැබුණා. ආනන්ද එස් විජේසිරි කියලා එක්කෙනෙක් ලංකාවේ කලා ක්ෂේත්‍රයේ හිටියාද කියලා. ඔව්. ඒක ලොකු දෙයක්. මේ වැඩසටහනේ එක අරමුණක් ඒකක්. ඔව් ඒක නිසා තමයි මම මේ ගීතය විශේෂයෙන්ම මේ තෝරගත්තේ. මේක අතිශය ජනප්‍රිය ගීතයක්. හින්දි ගීතයකට අනුව හින්දි ගීතයක්ද කියලා නම් මට හිත කියන්න බැහැ. මම හිතන සමහරවිට ඒ කාලේ ප්‍රවණතාව අනුව හින්දි ගීතයක් විය යුතුයි. සාලි. මොමන්ට් සාලි. ඔව් මොමන්ට් සාලි මාස්ටර්. එහෙනම් අපි පටන් ගමු. අද ප්‍රිය මිත්‍රයන් බොහොම රහ කතා බහක් එක්ක ඔබට ඉතාමත්ම උමතු හිතෙන අමුතු ගීතාවලියක් ගැයිවි නිත වශයෙන්ම ප්‍රියංකර පෙරේරා සමග මේ රාත්‍රිය මානවන මම ගත කරන්නේ. පළමු ගීතය අපි අහන්නේ ජේ මිල්ටන් පෙරේරාගේ ගීතයක්. ජේ ඒ ප්‍රියංකර පෙරේරාගේ හරි අහන්න මේ සුදනම. ඔබනිල දැසේ රැඳීම සිටින්නම් මගේ මල් කුමාරි ජීවේ සදාකල් මගේ මල් කුමාරි ජීවේ සදාකල් ඔබනිල දැසේ රැඳීම සිටින්නම් මගේ මල් කුමාරි ජීවේ සදාකල් මේ ගීතේ පටිගත කරද්දී ඔබ තාත්තත් එක්ක හිටියද? නෑ මං හිටියේ නෑ. මං කිව්වේ මුලින් අර මං පැටියකින් තමයි මං මේ ගීතය ඇහුවේ. එතකොට මේ අර එක අවස්ථාවකදී ඔබ රෝහලේ ඉඳන් ඇවිල්ලා රෝහලේ ඒ කැසට් පටේ මේක පෞෂේ කාලෙක මේ ගීතේම මේ ගීතේ ඔව් කැසට් මේ ගීතේ කැසට් පටේ කරා 1985 දී. කොහෙද? නිලු ස්ටුඩියෝකදී. වසනීපෙන් හිටිය ස්පිරිතාලි දැන් දැන් අදින් 10 දෙනෙක් විතර හිටියා. ඉතින් මේ රෙකෝඩින් එක මේ බලාගෙන ඇතුලේ. ඔව්. ඉතින් ඔහොම දැන් කියාගෙන දැන් පුටුවක් උඩ ඉඳන් කියන්නේ දැන් බොහොම වසනීපෙන්. ඉතින් අර ප්‍රොඩියුසර් මටත් කිව්වා ඇවිල්ලා පොඩ්ඩක් ඉන්න තාත්තා පොඩ්ඩක් බලාගන්න කියලා. ඉතින් තව එක එක කෙනාද මහින්ද බණ්ඩාර තමයි මියුසික් කරේ. ඉතින් කියාගෙන දැන් සින්දුරි කියලා උදේ ඉඳන්. ඇවිල්ලා සුරකීමට ඔහො සින්දුව රෙකෝඩ් කරන දැන්ට ආවා. දැන් මේක කියනවා හරියට බොයින් බෙන්ස් මහත්තයා තමයි හිටියේ ශබ්ද පරිපාලක. කියාගන්න බෑ. ඊට පස්සේ මම දැක්ක මේ හිමිසරේ මේ බෙන්ස්ට
අංගල කතා කරලා අපනාද කියනවා තාත්තා. ඔව්. ඊට පස්සේ බෙන්සකල් මට කතා කරලා කිව්වා ප්‍රියංකර මේ ඉන්න කට්ටිය ඔක්කොම අරන් එදිරියට යන්න කිව්වා. මං කිව්වා හා කියලා. නෑ මේ තාත්තා මේ මට කිව්වා තාත්තා කිව්වා මිසෙ මේ කට්ටිය ඔක්කොම කියන්නේ කියලා යට කියන්න බෑ කියලා. එහෙනම් මං ගියා. ගිහිල්ලා පස්සේ අපි මමයි ලලිත් මාගලගේ ගිහලා හිටියා අපි. මහින්ද හිටියා. ඒ හිටපු 6-7 දෙනා අපි එළියට ගිහිල්ලා සෙල් ළඟ තිබිච්ච හෝටල් එකෙන් තේකකුත් බීලා ඒ ගිහිල්ලා එන විනාඩි 15ට එනකොට සින්දු දෙකක්ම කියලා ඉවරයි. සුර කිමලත් වන් ටේක් කියලා. අනිත් එක දෙව්දුව පලා ගියා. හරි උඩු ගෝණ යටින් මහදෙරණ පිටි. එතකම කියලා ඉන්න බලාගෙන. මොකද කොහෙද ගියේ? කියලා ඇහුවා නිකන් දන්නේ නැහැ වගේ. මම තේකක් බොන්න ගියා කියලා මම දන්නවා ඉතින් කේස් එක. ඔව්. ඊට පස්සේ හරි ඊට පස්සේ ආයේ කැසට් එක මේ සින්දුරිය මේක කරලා ආයේ ස්පිතාලේ ගිහිල්ලා මේ සැප ගන්නවා. ඔව් නෑ. එයාත් එමය අපේ චාර්ජ් ජෝතිබාල මහත්මයාත් එහෙම තමයි ඉතින්. මේ දෙන්නම එකපාරක් වාට්ටු දෙක දෙපැත්තේ හිටියා. ඔව්. ඒ කියන්නේ දෙන්න දෙපැත්තේ හිටියා ඉතින්. අසනීපෙන් හිටියේ. ඔව්. ඒත් 85 වගේ තමයි 85 86 වගේ කාලේ. ඔව්. එතකොට දැන් තාත්තා බලන්න එන කට්ටිය මම ජෝති අංකල බලන්නත් යනවා. එහෙට එන කට්ටිය මෙහෙට එනවා. අපි දෙන්න හැන්දෑවට මේ කැන්ටින් එකේදී හම්බ වෙනවා. ඔව්. කතා කරන්න කියලා. මැද තමයි කැන්ටින් එක තිබ්බේ. ඔව්. ඉතින් එයා කියලා ඔබ බලන්න එන කට්ටිය මට එවන්න එපා මට කරදරයි කියලා. එතකොට ඔබත් එවන්න එපා මට. ඔව්. ඊට පහුවෙන්දත් එනවනේ. ඔව්. එතන ආලෝ ඉතින් කවුරු හරි බලන්න එන අනිත් දැන් වෙනින් ලෙඩ් බලන්න එන කට්ටිය අර ඉන්නේ මිල්ටන් පෙරලා නැදි සනීපනද මිනිස්සු තියෙනවා. ඔව්. ඇවිල්ලා ආ සනීපනද කියලා ඕ පව් අර ජෝතිපාලත් ඉන්නව හැබැත්තේ වාට්ටු පොඩ්ඩක් ගිහිල්ලා බලලා යන්න පවුනේ කියලා. අර එහෙටත් එහෙමයි. අර පව් අයින්ස ගියා මිල්ටන් පෙරේලා සනීප නැතුවන්නේ ඉන්නව පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඉතින් හිත සන්තෝෂයෙන් ආයි යනවා. ඊටසේ ආයි හැන්දර කියන ඔබ මොකටද දෙන්නේ? හරි කරදරයක් නේ. අරත් අහන ඕන ඔබ තමයි ඊරි දෙන ශ්‍රී. ඊට දෙන්නම හොරෙන් සංගීත හොරෙන් කියන්නේ සංගීත සම්තෝෂ කියලා සින්දුත් කියලා ආයි කියලා ඇඩ්මිට් වෙනවා. ස්පිතාලේ. ඔව් මම්ම ගිහිල්ලා දවසක් දෙන්නව වෙඩින් එකට දැන් ගිහිල්ලා මම්ම ගිහිල්ලා රෑ බස්සල ගියා ස්පිතාලේ. රෑ 11 හරිතර. ඒ කියන්නේ යන දෙන්න නෙමෙයි හැබැයි එනකොට එන්නේ. රසිනීපයි. ඉන්නේ ලෙඩේ දෙවිත් ගන්න. හැබැයි ඉතින් ඒගොල්ලන්ගේ ජීවිත හැටි. ඒක වෙන වේතක් කරගෙන තමයි. ඔව්. ඊට තව දවසක් වැඩිපුර ඉන්න වෙනවා. දවස. දැන් එතකොට ඔබට මේ මේ ඔබේ ගායනය පිළිබඳ පරීක්ෂණේ පවත්වන්නේ ඒ කොතනද? මේ 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 මෙවින් බෙන්ස් මහත්තයා ගාවදීද? ආ එදා එදා තමයි දැන් එතකොට මම තැන් තැන් වල හන්දි වල නිකන් පොඩි පුරුදු වෙන්න ඕනේ සින්දු ගියා. ඔව් දැන් ෂෝස් වල ගියා ඉතින් කවුරුද වැඩි ඉතින් එහෙම අත chance එකක් දෙන්නේ නැහැ ඉතින්. ඒ කියන්නේ අර මිල්ටන් පෙරේරාගේ පුතයි කියලා එහෙම chance එකක් දුන්න කට්ටියක් නැහැ. පාලි සන්නස් ගල ඉන්නේ. ඒ මිනිස්සයා මට මුල් කාලේ ෂෝස් වල දැම්මා සුපර් සෙවන් බෑන්ඩ් එකත් එක්ක. එතකොට ඉතින් මෙතන ගියාම මේ තාත්තා මට කිව්වා අරේ පොඩ්ඩක් මයික් එකේ සින්දුවක් කියලා බලන්න නිකන් කියන්න කියලා ආසා. දැන් මම ගිහලා ඇහුවා මම පොඩ්ඩක් සින්දුවක් කියන්නද කියලා. මට තියෙන ආසයි තුන පොඩ්ඩක් දැන් මේ. මම ගින් ඔය සින්දුවක් තිබිච්ච එකක් ඔයා හොරෙන් හොරෙන් යන්නේ මට පාඩුවේ ඒකට හින්දි. සිංහල වචන දාපු සින්දුවක් තියෙනවා. සකුන්තලා. ඒක සකුන්තලා මගේ අන්න ඒ සින්දුව නිකන් කියලා බැලුවා. මලෙන් තාත්තෝක බේස් මට වඩා වොයිස් එක බේස් නේ කියලා. මොන ඉතින් මිනිස්සුන්ට ඒක තමයි දැන් සින්දු කරන්න වක් කැසට් එකක් ඒක හරිය කැසට් නේ කියන්නේ. කැසට් එකක් කරන්න හොඳයි ප්‍රියංකර කියලා කිව්වා. මයින් බේස් පා. ඔයයි තාත්තයි කිව්වද මයින් බෙන්ස් තමයි කිව්වද පස්සේ ඉතින් මහින්ද බණ්ඩාරය අපි මහින්දත් එක්ක කතා කරා මම අම්මට ගිහලා කිව්වා මම කෝ ඉතින් අම්මා විඳන් කරන්නම් කියලා කැසට් එකක් කෙරුවේ ඒක තමයි මනමාලිය කූදිනේ එහෙමගේ ගීත ටික ආවේ ඒකෙන් තමයි කාරණා ඊළඟ ගීතය මොකද වුනේ මගේ ඉතිහාසය නෑ මම කියන්නේ මම ඔක නවතන කියලා කියන්න එපා. නෑ තව ඕක මේ රහසක් හැටියට අපි තියාගන්න. තියාගන්න කවුරුත් දැන් මේක බලන්න කැට්ටිය වහන්නේ ඒගොල්ලන්ට අදාල නැහැ මේ වැඩි. ඔයගොල්ලෝ තේම රහසක් හැටියට තියාගන්න ඕන. ඔව් ඉතින් බලන කට්ටියට වැඩකුත් නැහැනේ මේ මම පටන් ගත්තේ කොහෙන්ද කියලා නේද? ඔව් නෑ. නෑ එහෙම අපිට කියන්න බෑ. එහෙමද? ඔව්. දැන් ඊළඟ ගීතය? ඊළඟ ගීතය මම හිතන්නේ මගේ ඊටත් උඩ. මම මගේ ප්‍රියතම බොහොම ගරු කරන ගායකයාගේ ගීතයක් මම හරි බයයි කියන්න. හැබැයි ඉතින් නොකිය බෑ මට. මේ වගේ ගීත ගොන්න පිළි වික්‍රමරත්නායකන් එක්ක මිල්ටන් පෙරේරාගෙ තියෙන සම්බන්ධතාව මොකක්ද? ඒත් ළඟ හිටන්නේ ලොකු සම්බන්ධතාවයක් ඒ කාලේ සැලකිතු ගීත ප්‍රමාණයක් කළා. නෑ. සින්දු දෙකයි. මොකක්ද දෙක? දෙතුන් වතාවක් ඔබ එමතුවේ. ඉරසඳු දෙක ගෙන එන්න බැරි කියලා. තව වික්ටර් අංකල් දවසක් කිව්වා මේ අපරාධේ මට තව මිල්ටන් අයට සින්දු ටිකක් කරන්න තිබුණා නේ කියන එකක් දවසක් කිව්වා මට. කොහොමද අඳුරගන්නේ පළමුවේ?
කවද? මේ වික්ට රත්නායක වික්ටයි. තාත්තවද? තාත්තද? වික්ට රත්නායකෙන් ඔබට හඳුන්වන්නේ. ආ. මට හඳුන්වලා දෙන්නේ එච්.ආර්. ජෝතිපාල මහත්මයා. හ්ම්. එතකොට මේ 1970 දෙසැම්බර් මාසේ මුල වගේ. කොහොමද මට මේ මතක තියෙන අර ඔහොම හොඳ චිත්‍රපටිය රජකම් කෙරුවත් ගලකම් පළදේ සින්දුව යන කාලේ මේ රේඩියෝ එකේ කැරගෙන කාලේ. හ්ම්. මින් ඉතින් ජෝති අංකල් කොහොමද මම ගොඩක් සමීපයිනේ ඔබ. කොමාරේ ආරංචියක් ආව ඔපරේෂන් එකක් කරලා මේ සනීපණ හැගෙනකින් මම ඉස්කෝලේ ඇරලා එන ගමන් බත්ය හරි ආස අපේ ගෙදරින් බත් එකක් කන්න ඕක ඒක කොහමද අම්මා යවනවා ඒ බත්ය තරම 100ත් එක ගියා කාර්ගේ මට මතකයි මම මොකද ස්පිටාලේ මහ ස්පිටාලේ ගියා නෝ තමයි ඉටි උඩ ගැට්ටුවකට යන්න නගින්න ඕන මම දවල් 12ට ඉතර ගියේ ඒ ඉන්නකොට තමයි මේ ඔය විතරත්නාග මහත්මයා ආවා ජෝති අංකල් බලන්න ඒ නෑ තවත් කාත් එක දාවේ සුදුම සුදුයි සුදු ෂර්ට් එකක් ඇඳගෙන කළු කල් තමයි මතකයි මට. තරු ජෝති අංකල් තමයි මම වික්ට මේ 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 මිල්ටන්ගේ පුතා කියලා මට අඳුන ප්‍රියංගා නේ කියලා මේ මම මෙහෙම බැලුවේ මට තාම මතකයි මේ වික්ට අංකල්ට මම හරි ආසයි. ශෝක සනසුන් වේදනාවන් මෝහෙන් මුලා වෙලා දරස අරක තමයි ඒ කාලේ කටේම රිම්ම සින්දු උපන් කාට උනත් මේ චංචල ලෝකයේ තේ ඒ ෆිල්ම් එක ඇවිල්ලා. ඉතින් හරි ආසයි වික්ට අංකල් එදා තමයි දැක්කේ ඉතින්. ඉස්සල්ලා. වාචා අම්මට ගිහලා කිව්වා ඉතින්. මේ මේක තෝරගන්න හම්බුණා කියලා. ඈ මේක තෝරගන්න හේතුවයි. මේක තම මාස 1977 මුල්ම ප්‍රියේ නුඹම උපනුපංචාති හමු වේවා කියලා නේ කියන්නේ. මම නම් කියන්නේ මේ ආත්මේ මට හම්බෙච්ච කිසිම කෙනෙක් ආයේ හම්බෙන්න එපා කියලා. ලබන අද්දතිය. ඈ එමුණට මේ ගීතේ අපි ගායනා කරලා ඒකම නැවත ප්‍රාර්ථනා කරමු. මේක මේ ප්‍රේම ගීත දල්විස්ගේ රචනය. මම මේක අර සංගීත සංයෝජනය සහ ඒ ගායන ඉතින් ආයේ කියලා වැඩක් නැහැ. ඒකට මං හරි ප්‍රියයි. يعني ඉතින් ඒක ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැ. මොකද ඒ ප්‍රමාණය ඔහු කරලා තියෙන දේවල් එක අදහන්න වටින දේවල් ගොඩක් කරලා තියෙනවා. මං මට හිතාගන්න බෑ මෙතුමා කොහොමද ඒ කාලේ මේ චිත්‍රපට ගීත අනිත් වෙනින් සිසු ගායකයන් සල් තියෙන ගීත ගොන්නයි එයාගේ සාප්‍රසංගියයි එකෝ මේ මේවා මේ මේ ගීත ටික නිර්මාණය කරගත්තේ කොහෙද මේවා තිබුණේ කියලා නේද? ඔව් ඒක විශ්ව කර්ම වැඩක්. ඔව්. ඒ එතුමාට ආචාර්ය পদවියක් ලැබුණානේ. ඒක ඇත්තටම දෙන්න පරක්කු වුණා වැඩි. ඊට වැඩිය ඒක කලින් හම්බෙන්න තිබුණේ ඇත්තටම. ඔව් අර ලක්ෂණ ජේසේකරන් කියලා තිබුණේ. රියැලිටි තරු වලට කාර් එකක් දෙනවා වික්‍රත්නායකට නැවක් හෝ ගුවන් යානයක් දෙන්න. ඔව්. මේ කරපු මම අපි මම සා ප්‍රසංගේ මම හිතන්නේ දැන් නම් 65 පාරක් විතර බලලා තියෙනවා. මාව මේ ගීත වලට ඒ අහන්න යොමු කරුවේ මගේ අම්මා. ඒක මම කියන්නේ බෑ. එයා තමයි මම හැමදේටම ওই ඒ වගේ දේවල් වලට යොමු කරුවේ. ඒකින්ද විත්‍රත් නායකයන් මිට මල් වාරචී ඒ කාලේ ආපු ඒ දේවල් මම අහන්න දවසක් සිටි. මට එනකොට මේ විත්‍රත් නායක යන්න මම දකින්නේ ලොකු එක චීන මහ ප්‍රාකාරය වගේ අපි ගායම් කාරි වල තකරම ප්‍රියංකර ප්‍රේරාගේ හඬින් මේ හන්න යන්නේ වික්ටර් රත්නායකයන්ගේ ප්‍රියේ නුඹම උපනුපංචාති හමු වේවා. මේක අපි හැමෝටම වැදගත් කීතයක් ප්‍රේමිත මිත්‍රනි. මොකද ජීවිතේ සංසාරය පිළිබඳ හැමතිස්සෙම මෙනෙහි කරමින් ඉන්න කිරිස හැටියට
දුම් පෙළ දෙවී ගියා ජීවිතයට ඔබ අලුතින් එක් වී මා ජීවත් කර සතුට ගෙනා ප්‍රියේ නුඹම උපනුපන් ජාති මේකෙදි පළමුවතර ගායනා කළේ. ඔව්. පළවෙනිවතාව. පළවෙනිවතාව කියන්නේ මීට කලින් කොහෙවත් ගායනා කරන්න හිතරවත් නැහැ. නෑ. කොහෙවත් නෑ. ඒ කියන්නේ ආසාවෙන්ද? ඔව්. ආසාවෙන්ද ගායනා. අත්‍තරම. ඉතින් ප්‍රියමිත මිතුරුනි මේ ප්‍රියංකර පෙරේරාත් එක්ක මේ අපි සන්ධ්‍යාව රාත්‍රිය මේ පස්වරුව ගත කරන්නේ කොහොම අපූර්ව රස කතා බහක් සහ රහ ගීත ටිකක් එක්ක. මම විශ්වාස කරනවා ඔබ උපරිම අමන්දානන්දයට පත් වෙනවා ඇති කියලා. රුක්ෂාන් ආර් රොනල්සා කිරියල්ලෙන් ඔහු ලියනෝ මම දුටු වර්ණය නුමුම් බැව් මානවී මා දුටු වෙමු එක මේ අපිට එවලා තිබුණා මේ වෑන් රථයක පිටිපස්සේ ගහගෙන යනවා මානවන මම කියලා. ඒ කියන්නේ අලුත් මේ ඔය අලුත්ම මෑතකදී ආපු නූතන මාදලි ලයිසන් නැතුව පොලිසියෙන් බේරෙන ගාන ගියා දන්නේ මන් නෙමෙයි එළිවි කියන්නේ. ඔව්. තව ශ්‍රී රෝදරත් එක්ක ගහලා තිබුණා මේ ප්‍රියංකර මේ මානවන මම හැමදාම ඔබ උදෙසාමයි. ඒ කියන්නේ හැමතිස්සෙම මේ කුලි ක්‍රියක් නිසා. එතකොට හුදෙක් චරිත පිම්බීම හෝ කාලේ කාදමන කුමක් හෝ කරනු වෙනුවට දෙයක් කළ යමක් දන්නා මිනිසුන් හා ඔවුන්ගේ පරිචය විවරණය කරන ඔබගේ මේ උත්සාහය නම් අගේ ඔබ සියලු දෙනාට මේ බොහෝ කාලයක් පවත්වාගෙන යාමට අප සුබ පතන්නෙමු. සමීර සහ නිසන්සලා මෙල්බර්න් නගරේ මේ පිටරටවල ඉන්න බොහෝ දෙනෙක් අපි අපේ කියන හැඟීම හරහා එකව කිරීමේ එක ව්‍යාපෘතියක් වගේ මේක මට දැනෙන. හොඳයි අපි විරාමයකට යනවා. ඉක්මනින් අපුව ඔබ කරගෙන ප්‍රියංකරත් එක්ක මානවන මම මේ රාත්‍රිය ගත කිරීම සඳහා තවදුරටත් අපිත් එක්ක රැඳී සිටින්න. නොවන මම නැවතත් ප්‍රියමිත මිත්‍රයනි රස දෙන හදක රසකාමීත්වය මානවන මම සමග මම හැමතිස්සම කියනවා වගේ අපි ඔබ සමග ඔබ අප සමග අපි ඔක්කොම ටික ප්‍රියංකර සමග ප්‍රියංකර රාත්‍රිය ප්‍රියංකර රාත්‍රිය කියලා මේ ප්‍රසංගයක් කළා නේද? ඕ ඒ දැන් අවුරුදු 25කට දැන් ඔව් මේ අවුරුදු 30ක් 30කට ඉස්සලා පටන් ගත්තා. ඊට පස්සේ මිල්ටන් සහ මිල්ටන් සමග ෂෙල්ටර් මම ඊට කලින් පියපුතු කියලා මොකද්ද එකක් ෂෝස් අතක් කඩක් කරා ඉතින් සෙනගෙන්න නැතු හිඳ නැවතුවා. ඇත්තම ඇත්තම කියලා දැම හොන්නේ. මේ ඉස්සර මේ ප්‍රියංකර රාත්‍රිය ගොඩක් කෙරුණා. පස්සේ පස්සේ සංවිධායකවරු සල්ලි නොදී මගහරින්න ෂෝ එකෙන් පස්සේ. ඒකත් නවත්තලා දැම්මා. සල්ලි නිසා මේ මිනිස්සු දෙක ගහගන්න බය ගන්න ඕනේ නැහැ. අම්මා තමයි කිව්වේ මේ මේ දුක් විඳින විදිහල ඔය වැඩක් නැහැ මේ නෝක නවත්තලා දාන්න කියලා. මම එක 105
113ක් දුකද කරලා තිබුණා. ඔබේ දැක්ක එක විශේෂත්වයක් ඔබ මේ ළඟ තියාගෙන කියනවනේ මේ මේ ඔබ මේ අම්මත් එක්ක බොහොම අම්මට බොහොම ආදරෙන් බොහොම මේ අපිත් ඒ බැඳීම තියෙන නමුත් ඔබ හැමතිස්සෙම නිවාඩුවක් ලද වහාම අම්මා බලලා ඒ කටයුතු කාරණා උටි ඒක මම පුතෙක් හැටියට කරන්න ඕන දෙයක් නේද? හැබැයි අනිත් අයගෙන් නොදකින්න පැත්තක් මම කියන්නේ. ඔය සමහර ළමයි අම්මලා පාරවල් වල දාලා එහෙම යනවා නේද? ඔය ඒක ඉතින් මේ පෞකාරකමට දාලා යන්නේ ඉතින් ඒක දන්නේ නැති ඉතින් ඒකේ අපි අදහන දර්ශනය අනුව බෞද්ධ දර්ශනය අනුව ඉතින් හැම ඒ කර්මයේ පිටපස්සෙන් එනවා කියලා කියනවනේ ඉතින්. එහෙම මේ කර්මෙට බය වෙලා නෙමෙයි මම අම්මට මේ සලකන්නේ නේක මගේ යුතුයකමක් ඉතින් අම්මා මහා බලාගත්. ඔව්. බලාගත් නේක. සහාය බැඳීමත් එක්ක. ඔව් ඉතින් මේක තියෙන්න බෑ නේද? ඔව්. ඔබ මේ මහා මේ ආඩම්බරකාරයෙක් කියලා තමයි ඉස්සර හැමෝම කිව්වේ. අයියෝ කමක් නැහැ. කොච්චර හොඳයිද? ඇයි ඇයි එහෙම? කොහොම සමහරට මගේ මුණ බලලා කියනවා දන්නේ නැන්නේ. ඔව්. ඒ මොකද ඒ hina වෙන්නවත් නැහැ. ටිකක් නෑ hina නම් මම වෙනවා ඉතින්. මම ඉතින් මම පැනගෙන ගිහිල්ලා hina වෙන්නේ. අපි හැමෝම නේද අපි එනකොට ඒ යන්නන්න අරු වෙනවා ඒ ආකාරයෙන්. අප්පු. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා. ඔව් දැන් අපි ළඟට ගිහලා දැන් කලාකන් අල්ලෝ කොහොමද ළඟ නම් මොකද ක්‍රිෂාන්තිද අනේ හරි ඉතින් එහෙම කිව්වට පස්සේ අපෝ පැනලා දෙන්නේ කියලා කිය. එහෙමත් කියවන්නේ. ඔව්. කහා ගන්න ඕනේ නෑ. ඔව්. ඉතින් මම දැන් ආඩම්බර කමකුත් එක කියලා දැන් මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 35ක් යනවා තාම ඉන්නවා. ශිල්පියෙක් කියන්නේ සාමාන්‍ය පරිසමාප්ත ශිල්පියෙක් වෘත්ති ශිල්පියෙක් වෙන්න දක්ෂතාව හෝ ගායන හැකියාව සහ වාසනාව විතරක් මදි නේද? ආටිස් කෙනෙක් වෙන්න නම් මොනවද තිබිය යුතු ගුණාංග? දැන් ලංකාවේ නම් කියනවා නේද මේ මිනිස්සු දෙක ඉන්න ඕනේ කියලා මේ කරන දෙක ලබා කරගන්නේ. එතකොට ඔක ඊට වඩා පරස්පර විරෝධී නේද බටීරෙන් බලුවම. ඒ ගායකයෙක් බලනවා තියා ළඟටවත් යන්න හම්බෙන්නේ නැහැ නේද? ඒක එකක්. දක්ෂතාවයක්කුත් තියෙන්න ඕනේ. වාසනා ගුණයකුත් තියෙන්න ඕනේ. මොකක්ද වචනයක් ඔබතුමා සඳහන් කරන්නේ? වෙලාවට වැඩ කිරීම. ආ ඒක ඔව් ඒක තියෙන්නම ඕනේ. ඇඳුම පැළඳුම. ඇඳුම පැළඳුමත් එක කොටසක් ඒක. ඔව් ඒ වගේම තමයි. මම මේම ඇවිල්ලා දැන් හිටියා ඉංගන් එක්ක වගේ. හරි මේ. තව ඔය ඔය මේ මගේ හැටි. ඉංගන් වඳින්න ඕන. මම වෙන මම මේ. මානවට මම. මම වෙන මම. මම වෙන මම. මේ ප්‍රියා සූර්යසේනගේ සින්දුවක් තමයි ඊළඟට. ඔව්. ප්‍රියා සූර්යසේන මහත්මයා ඉතින් මම බොහොම ප්‍රිය කරනවා ගායකෙක් ශිල්පියෙක් පොඩි කාලේ ඉඳම නන උහි හරි හිතවත් ප්‍රිය සූර්යසේන මගේ තාත්තගේ ගීතනේ මුලින්ම කියලා තියෙන්නේ හැබැයි එකක් තියෙන දැන් ඒ ප්‍රිය සූර්යසේන පුන්සිර නිසා ලලිත් පොන්නම් පිරුම වැනි අය මේ ගුණදාස කපුගේ මට කියලා තියෙනවා ඒගොල්ලන්ට මම මිල්ටන් නැගසින් තමයි අපි ඉස්සර කිව්වේ කියලා කියන සමහර කට්ටිය කීප කට්ටිය ඉන්නවා දැන් කියන්නේ නැහැ ඒක පොඩි අඩුවක් වගේ කොහක් හරි එකක් වෙන්නදී ඒකක් කියලා අමම දැන් ප්‍රියා සූර්යසේන එක කියනවා මං තමයි තාත්තා මං තාත්තා කිසිම තමයි කිව්ව මිල්ටන් කියන්නේ මේ වගේ කියනවා ඉතින් ඒ වගේම තමයි ඉතින් ඔහුගේ ගීත ගොන්න ඒ ඔහුගේ තියෙන ඔහුගේ තනු නිර්මාණයත් එක්ක ඔහු ගායනා කරලා තියෙන එක මේ ඇගෙීමක් වගේ එකක් සිද්ධ වෙන්න නැත්තේ මොකද කියන එකකුත් තියෙනවා හැබැයි ලංකාවේ ඉන්න අතිශය ජනප්‍රියම ගායකයෙක් එදත් ඉඳලා අද වෙනකම් එක ගීතයක් අහක දාන්න කියලා අහක දාන්න කියලා නෑ මේකයි පුදුම ලස්සන මෙලටික මේක මේ අන්න එතනදී මං අන්න අර අර මොකක් හරි අර වාසනා ලක්කේ කියන එකේ මොකක් හරි ජනප්‍රියයි වල අර 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 එතනින්දලා අතන්ට යන එක එතන එතන කක් දෙකක් තියෙනවා දේවදාය දැබ්බවට පත් වෙනවා දෙවියන් තමයි ඒක ඌව කට්ටියට තියෙන සමාහට මට මමත් ඉන්න ඕන තැන නෙමෙයි මං හිතන්නේ මේ ඉන්නේ අදත් ඇවිල්ලා තමයි ප්‍රේම ගීත දැල්ස් මේක රචනා කරන්නේ ප්‍රියා සූර්යසේනන්ම තමයි. මම ඉතින් මුලින්ම මේ අද තමයි මේ මම මේ මූණ නම් නිසා මම ප්‍රසිද්ධියේ මම ගායන්නේ අද. ගායනා කියන්න අහන මම මේක මේකත් මූණ නෑ. මේකත් අහලා තමයි තියෙන්නේ. ඒත් හැමදාම නෙමෙයි. නිකන් ඉඳලා හිටලා අර ගොල උඩා දුර ෂෝ එකට එහෙම යනකොට දැන් මයින්දා තියෙන අහන කට්ටිය. ඉතින් යනකොට ඒ පෑයින් පෑ ඒ සීන් කික් කියලාගේ ටික අහගෙන යනවා. වැඩියෙන්ම අහන්නේ මොහොමඩ් රෆි. රාෆි ලෝලියක් ප්‍රියා සූර්යසේන ගියක් ගායනා කරන්නේ ප්‍රියංකර පෙරේරා ප්‍රියා සහ ප්‍රියා වගේ තමයි ප්‍රියංකර ප්‍රියා ප්‍රියදර්ශිනී ප්‍රියදර්ශී 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 තමයි ඔගේ නම හොඳයි ප්‍රිය මිතුරුනි අපි හම් මේක ප්‍රියාය කාර් නවත්තන්න නැහැලුනේ හිටවනවා පාරේ පොඩෝගේ හිටවපම් මට ඔව් නෝ උතුනේ හිටවන්නකෝ ආ කාර් එක එහෙම තමයි කියන්නේ ඔය ලයිට් ෆෝන් නම්බර් එකම තමයි කියන්නේ
අපිටත් කියනවා ලලිත් තමයි ඔක ඉස්සරම අහුවෙලා තියෙන්නේ. ඔන්න මේ මම ඔන්න උතුරින් ඔන්න කාර් එක හිටවන්න කො හිටවන්න ඉස්සරහ අපි මාත් හිටවන්න කාර් එක. අපි ගීත ගායනා කරමු. විරලේ නිසසලයි ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ මුළු මුහුද මහඬයි ඔබ විරලේ නිසසලයි මම මුහුදයි ඔබ වෙරළයි මට සිතේ මුළු මුහුද මහඬයි මම විරලේ නිසසලයි තරණය කරගනු බැරි මිනිසෙකු විලසිනි දිවි වෙරළෙහි තනි වීලා හඬා වැටි නෑ ඔබ අන්සන්තක වුණු දුටු සිතකින් කැළඹුණු සිත අඳුරේ ලත වීලා හඬා වැටෙනවා මුළු මුහුද මහඬයි මම වෙරළේ නිසසලයි ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ ඔබළු මුහුද මහඬයි මම වෙරළේ නිසසලයි අප වෙන් වන දින මතු කිසි කල නොඇතැයි සිතු සිත අද ඇයි බැලපෙන්නේ හඬා වැටෙන්නේ ඇය හැර යන්නට සිතු මට අවසර දිය යුතු සිත නුඹ ඇයි ලත වෙන්නේ කොහෙද යන්නේ මුළු මුහුද මහඬයි මම වෙරළේ නිසසලයි ඔබ මුහුදයි මම වෙරළයි මට සිතේ මුළු මුහුද මහඬයි ඔබ වෙරළේ නිසසලයි මම මුහුදයි ඔබ වෙරළයි මට සිතේ මුළු මුහුද මහඬයි මම වෙරළේ නිසසලයි ප්‍රියා සූර්යසේනගේ ගීතේ හැබැයි ප්‍රියංකර පෙරේරාගේ හඬින් පොඩි වෙනසකුත් දෙන නාද කණ්ඩායම උත්සාහ කරා. මම විශ්වාස කරනවා ඒක සෑහෙන දුරට ඔබට වදින්නට ඇති කියලා. ඉතින් මේ ඊළඟට ඔබ තෝරගන්නේ මේ පියා සමග එකට ගීත ගායනා කරපු, මම හිතන ඔබත් එක්කත් ඒ ගීතේම ගායනා කරා, පෙර ආත්මයක එක රාත්‍රියක ගීතය ගායනා කරපු සුජාත අත්තනායකගේ ගීතයක්. ආ ඔව්. සැතපෙන කල මගේ එදත් අදත් හෙටත් ආදරණීයම ගායිකාව, ප්‍රීතම ගායිකාව. ඒ කියයි නිසකයි ඒකාන්තයි. ඇයි මොකද ඒක? මන් දන්නේ මොකද්ද කියලා. ඉතින් මේකේ චිත්‍රපට ගීතද, හැබැයි මාරා කුඩා කාලේ ඉඳන් මම දන්න දැකපු ඒ සුයදා ඇන්ටි තම මේ වෙන්නේ ඇති. කොහොමද ඉතින් මම ඕක පුන පුනා කියන්නේ දැන් නැහැ. ඉතින් මේ හඬේ තියෙන රසය ඉතින් අපි දන්නවනේ. ඉතින් මගේ ප්‍රියතම ගුණේ ඉන්න උඩින්ම ඉන්න ආදරණීය ගායිකාව සද. ඒ වගේම මේ තාත්තා මම තවත් ඉන්නවා. මං ලතා බල්පොල, ඉන්ද්‍රාණි පෙරේරා වැනි ගායිකාවන් ඉන්නවා. ඉතා කැමති. ඉතින් සුදා දැන්ටි ඉන්නේ මගේ අර ගොඩක්. ඒකෙන් මට කොච්චර ඇහුවත් එපා වෙන්නේ. මරිය මේ මේ පියා එක ගායනා කරපු ගීතේ ඔබ දෙවෙනි වතාවට ගායනා කළේ. ඔව්. සුදා දැන්ටිත් එක්ක. ඔව් ඒක විශේෂයි. මොකද පෙර ආත්මික එක රාත්‍රියක ඔව් සුංගාරයේ උපරිම පිළිබිඹුන ගීතයක්. කරුණාරත් අභිෂේකරයන් පිළිබඳව යමක් කියනවා. ඔබ පෞද්ගලික හොඳටම දන්න. මොකද දිලීප අභිෂේකරලා ඔගොල්ලෝ එක මේ මිත්‍ර පරම්පරාව මේ මේ තාත්තලා මිත්‍ර නිසා. තාත්තගේ
ගුරු. දැන් මට ඉතින් තියෙන මගේ ලොකුම සම්බන්ධය සහ මට එතුමාව ඉතින් අමතක කරන්න බෑ කොහොමත් මට නම තියලා තියෙන ප්‍රියංකර කියලා කරුණාත් අපි සේකර සූරෙන් අකුරු කියුවේ සම්පූර්ණ නම මොකක්ද කාගේද ඔබේ වාසගමත් එක්කද නෑ නෑ ආ වාසගමත් තෝනෝ ඒක ජයසිංහ ජයසිංහ ආරච්චිගේ ප්‍රියංකර නෑ තව එකක් තියෙනවා ලයන් එකෙන් එකක් තියෙනවා මොකක්ද ලුලිත ලුලිත ඔව් වැඩක් නෑ දිදී ලුලිත ප්‍රියංකර පෙරේරා ඔය ඉස්කෝලේ මට ලුලිත කියන ළමයි කිව්වේ ගොඩක් වෙලාට ලුලිත ප්‍රියංකර පෙරේරා බැමේ කරුවේ තමයි නම තිබ්බේ. ඔව් ලුලිත කියන නම වෙන කවුරු හරි ලොකු මා ලොකු හාමුදුරු කෙනෙක් ඒක කියලා තියෙනවා. මම බත්තර මුල්ලේ වල. මුල නම මතක නැන්නේ. ප්‍රියංකර කියන නම තමයි ඉස්සලා දාලා තියෙන්නේ මේ. ඒලා දවස් 3-4 කින් තමයි ප්‍රියංකර පුතේ සින්දුව තාත්තා ඊට පස්සේ තනුවක් දාලා කොහොමද ආනන්ද සමරකෝන් මහත්මයාගේ හත් දවසේ දාන පින්කම දවසක වගේ තමයි මේක රෙකෝඩ් කරලා තියෙන්නේ. ඒ කියන්නේ කොහමරි අලුත් අවුරුද්දේ තිබිච්ච ප්‍රෝග්‍රෑම් එකකට. ප්‍රියංකර පුතේ හිනේ මොන බල බල කියන්නම් කියන්න එපා මට හිනා යනවා. ඔව්. ඇයි? ඔය ටික තියෙනවද මොනවද කියන්නම් කියනවා. හිනා යනවා. මේ මේ මම කැමති මේ බතාත ගායනා කරුවේ තේ ගීතාවලි තිබෙන්නේ කියන්නේ විරහවනේ ආදරේ කඳුළු බිඳුව කියලා තාත්තට නම් කරේ. හැබැයි මේ ඒකත් හැදුවේ කරුවන්කල් තමයි. කරුවන්. හැබැයි ඔබ මම ආදරේ සිනා බිඳුව. ඒක අනිත් පැත්තේ ඉන්නේ මොකද ඉන්න තැනක පාළු නැහැ කියලා මම අර කලින් කිව්වේ. ඔව්. අනිත් එක මේ හැබැයි මම නම් ඔය ආදරේ හින්දා ඔය අඬලත් නෑ අඬන්නේත් නෑ අඬ මීටෙම. මම කිසිම දෙයකට මම අඬන්නේ නෑ. ඔයා ඊළඟට කියයිද දන්නේ නැහැ කියලා බයද මම කලින්ම ඕක කියලා දැම්මා. ඔව් එහෙම එකක් නෑ. අඬන්න උනොත් ඉතින් කරන්න දෙයක් නෑ. නමුත් ඉතින් අඬන අඩුයි මං මං ඔබ දැකලා තියෙන්නේ උපරිම සතුටින් සන්තෝෂයෙන් ඉන්න. හැබැයි පොඩ්ඩක් කේන් තියනවා නේද? ඔව් කේන් තියන්නේ ඉතින් කේන් තියනවා යෑමක් කියන්නේ අර මේ අවනීතියක් වගේ එකක් දැක්කම ඒක අසාධාරණයි. ආ? අසාධාරණයි. අසාධාරණයි ඔව් ඒකයි. එහෙම එකක් කියනවා. ඒවට දැන් ඒක දැන් ඒවත් ගොඩක් අඩු කරලා තියෙනවා. ඔකට පුතා ඉස්සරහා පොඩ්ඩක් නිවිලා ඉන්න ඕන කියලා කිව්වා. ඔව් එහෙම එකක් තියෙනවා. ඔව්. පුත්‍රයා දැන් හුවක් ලොකු යහුව. ඔව්. එයාටත් එහෙමම තමයි හැබැයි. ඒ කියන්නේ? එයාටත් හැයට කේන් තියනවා නෝ වගේ කතන්දරවල. ඔව් දැක්කම. මේ මේ සුවේත් අත්තනායකගේ ගීත අතුරින් මේක තෝරගත්තේ ඇයි? සැතපෙන කලවිල. මට අල්ලපු ගෙදර චිත්‍රපටය. ඔව්. මේ ඉතින් ඒ මං ආසයි මේ ගීතේ කොච්චර හවත් මං පයන්නේ නැති මට ආ හිතුණා කියන්න මම මේකත් කවදාකවත් ගායනා කරලා නැහැ මං ওই තාත්තගේ ගීත ওই දූති අංකල්ගේ ওই මිල්ටන් බල්ලවාචි අංක මහත්මයාගේ එහෙම ගීත ගායනා කරනවා මම මේ වගේ ගායනා කරන්නේ නැහැ ඉතින් මම මේ වගේ වැඩසටහනකට ඇවිල්ලා ඉතින් ඒකත් එකකින් හොඳයි මට පුළුවන් ද කියලා බලනවා මම මේ ගීතය ගායනා කරන්න ඔව් අපි බලමු එහෙනම් ඔව් era
යදී සාමාන්‍යයෙන් අදාශනය හිවගෝ ප්‍රනන්දු රඟපාන ආකාරය අපට මතක් වෙනවා මේ මේ විශේෂයෙන් ඔව් අල්ලපු ගෙදර චිත්‍රපටේ මේ ඔබ අන්තර්ජාලයට ගියොත් බලන්න පුළුවන් මේ සැතපෙන කලවිද කියලා මේ මේ ගහපු ගමන් එනවා මේ විෂුවල් එක තමයි එන්නේ දැක්ක විදිහින් අපිට දෙන කොච්චර වටින රංගන ශිල්පියෙක්ද කියලා නේ ආයේ හම්බෙන්නේ නැහැ ඔව් ඒතරයි මේ විරාමයට යන පෙරතුව ප්‍රියංකර මම මේ අපිට එවලා තියෙන කමෙන්ට්ස් එකක් දෙකක් කියවන්න මම කැමතියි. එකක් තමයි මේ ලංකාවේ ටීවී චැනල්ස් වල විකාශනය වෙන සංගීත වැඩසටහන අතුරින් හොඳම සහ මා කැමති වැඩසටහන බව විවාදයක් නැහැ මානවන මම. හැමතෙම වැඩි විශේෂය යතරිනුත් නාමලුඩුගම සහ දාශන් රුවන් සහභාගී වෙන වැඩසටහන විශේෂයයි කියලා මට හිතෙනවා. ඉදිරිපත් කිරීමේ විලාශයත් ඉතාමත්ම වැදගත් බව ඔහු සටහන් කළා තියෙනවා. ඒ තමයි මේ අම්පිටියේ විරාජ් උපවංශ එහෙම සටහන් කළා තියෙන්නේ. දිනිති කෝර්ලගේ වාද්‍ය වෙන්දන් තියෙනවා. සිකුරාදා දින වැඩසටහන කියන්නේ 20 වෙනි සිකුරාදා දින වැඩසටහන මානර්බුපු වැඩසටහන් අතුරින් විශිෂ්ටතම වැඩසටහනයි දර්ශන රුවන් දිසානායක මගේ ප්‍රියතම සංගීතවේදියෙක් වීම එයට හේතුව විය හැක. එහෙත් ඔහුගේ චතුර වාග් විලාශයත් ඔබේ වැඩසටහන මෙහෙවන ආකාරයත් එයට හේතු කාරක වුණි. දර්ශනගේ ජීවිතයේ කතාව කොයිතරම් වටනවද කියලා කිව්වොත් විශේෂයෙන්ම මේ ලොතරැයි විකුණන්නෙකු පස්සේ කාලෙක විශිෂ්ට සංගීතවේදියෙකු වීම හරහා පෙන්වූ කියන්නේ දෛවෝපගත නැත්නම් දෛවයේ මහිමය ගැන ඇත්තටම අපි කවුරුත් පාඩමක් ඉගෙන ගන්න ඕනේ කියලා ඇය සඳහන් කරලා තියෙනවා දිනිති. මම හිතන්නේ ඔහු මුලින්ම ජීවිතේ පටන් ගන්නේ බයිසිකල් එකේ ලොතරැයි අරන් යමින්. කොහොමද? දර්ශන රුවන් දිසානායක. පස්සේ කාලෙක මේ අපේ ලංකාවේ දැන් වර්තමානයේ තරුණ සංගීතවේදීන් අතර ප්‍රමුඛෙක්. ආ හරි. මිනිසුන්ගේ කියන්නේ මේ දෛවය කියන්නේ පුදුම දෙයක්. විරාමයකට යනවා. ආපහු ඉක්මනින් හමු වෙනවා. මානවන මම මානවන මම හොඳයි ඉතින් නැවතත් අපි මානවන මම සමග මේ රාත්‍රියේ සිකුරාදා රාත්‍රියේ සිකුරා වගේ තමයි ඉතින් ප්‍රියංකර පෙරරත් එක්ක ඉන්නේ අද රාත්‍රියේ මේ දැන් ඊළඟට ඔබ ඔබ ඉතාමත් විශේෂ තැනකට අපි අරන් යනවා. ඒ තමයි මේ ඔබත් එක්ක ඔබේ පියා එක්ක තියෙන සමීපතාවත් සහ ඔබත් ඔහුගේ දරුවෙක් වගේ කුටිම දරුකමටත් හදාගන්න ඉල්ලුව හා සමාන කෙනෙක් එක විහිළුවක් එහෙම නෙමෙයි මෙතන මෙතුනේ අත වශයෙන්. ඒ තමයි අපේ වර්තමානයේ කියන්නේ පුරාවෘත්තයක් බඳු එච්.ආර්. ජෝතිපාල. අපි ඊළඟට ගායනා කරන්න යන්නේ ජෝතිපාලගේ ඔබ එතරම්ම අහලා නැති සමහරු අහලා ඇති තරමක් මේ අර තීන ගීත සුවහසේ හැංගිලා තියෙන ගීතයක්. නමුත් ඉතාමත්ම මధుර ආදර ගීතයක්. ඊට පෙර හතුව අපි අර ඔබ සහ ජෝතිපාල අතර තියෙන ඥාති මිත්‍ර සම්බන්ධය ගැන පොඩ්ඩක් මතක් කරන්න. ඥාති එක් නෙමෙයි ජෝතිපාල මහත්මයා. මිත්‍ර මිත්‍රේ තාත්තගේ මිත්‍රේ. ඉතින් තාත්තගේ මිත්‍රේ හින්දා මම ওই අතේ ඇඟිල්ලේ එල්ලගෙන හිටියද පොඩි හැමදාම ඉතින් ගොඩක් පුළුවන් හැමදාම ජෝතිංගල්ගේ කොහේ හරි කෑල්ලක මම පොඩි කෑල්ලක් වෙලා ඉන්නවා. ඉතින් මම රෙකෝඩින්ග්ස් වලට මම එක්කන් ගිහලා තියෙනවා. ඉතින් බණ්ඩාරලේම ඉස්කෝලේ ෂෝ එකට මම යනවා. මොකද රුපියල් 10ක් කීම දෙනවා. මිට මල්ලච්ච මහත්තයත් මට දෙනවා. කීයක් දෙනවද? රුපියල් 10ක්. 73 74 ද ආ පුතා චොක්ක කන්න කියලා දෙන්නේ ජෝතිංක. සෝ 10 ගන්න යනවා ඉතින් කොහොම හරි. සෝ එකක් බලලා චුර රුපියල් 10ක් හම්බෙනවා මට. ඉතින් ඒ වගේ දැන් චිත්‍රපටේ පස්සේ කාලෙක
ස්කෝලන කාල චිත්‍රපටිය බලන්න ගියාම දැන් මම උතුර මාලිගා තියෙන මම යන්නේ ගොඩා ගාමිණී හෝල් එක හරි එල්පින්සනේ අපට තියෙන පිච්චර් සිංගල් පිච්චර් වයි ඉතින් මං උපල් පහක් ඉත තියෙනවා තියෙන උපල් පහක් 10ක් තව ටිකක් කීයක් හරි අතේ තියාගෙන ගියොත් හොඳයිනේ ආ කියලා යන ගම උතන්ට යනවා හිටපොම ඊළා ඉතින් යෝතියංග උදේ පාන්දර 9:00 10:00 තමයි යන්නේ ඉතින් අර ස්කෝලේ ඇවිල්ලා දවස් දෙක තුන නිවාඩුට ඇවිල්ලා ඉක්මනට පිච්චර් ටික බලන්න බෑ ඔයාගේ සින්දින්නෙන්ද මම යන්නේ මෙයාලන්න මට උපල් 10ක් දෙන්න කිව්වා 10ක් ඉතින් මේ උදේ කොහෙන් හොයන්නද කියලා සමාදවල කියනවා. ඉතින් 10ක් ඉතින් එනවා 10 රුපියල් 7 මොන වගේ හම්බෙනවද ඉතින්. ඉතින් ඒක සාක්කුව දාගෙන යනවා ඉතින්. ඔයාගේ සින්දු කියන්නේ මම තමයි සින්දු කියන්නේ සින්දුරි කටපාඩම් කරගන්න යන්නේ. ඒකද මට දෙන්නේ මට සලකන්න කියලා කිව්වම ඉතින් යනවා. එතකොට මේ මේ තාත්තට තාත්තා කියලා මේ ජෝතිපාලයන්ට දැඩා කියන මොකද ඒ දැඩා කියලා එයා තමයි කියන්නේ කිව්වේ මට එහෙම මොකද ඔය අන්කල් මාම්ම මට කිව්වා මට දැඩා කියන්නේ එහෙම කොහොමද ඉතින් ආදරේ ඉස්සලම මම ඉපදිච්ච වෙලා ඉස්සලම මේ ඇවිල්ලා තියෙන්නේ ජෝති අන්කල් තමයි කරු අන්කලුත් එක බලන්න මොකද දැන් එයා කතා කරලා තියෙනවා තාත්තට යන්න දුන්නේ නැහැ කියලා පොඩි ළමයින්ට ළමයි හම්බෙන්න දැන් ලේබර් රූම් එකට යන්න බෑ කියලා තාත්තා පොඩි නිසා ඔව් එහෙම එකක් වුණාලු හැබැයි ඇත්තද ඔව් එහෙම වෙලා තියෙනවා මොකද මේ ජයති සෙට්ටියල්ජි එයාගේ පුතෙක් පුතා හම්බෙන්න නෝන ඉන්නකොට මේගොල්ලෝ එයා ජෝ අවික්‍රම මහත්මයාගේ නෝනයි ඔක්කොගේ පළවෙනි ළමයි හම්බෙන්න එකට 3-4 දෙනා ඉඳලා තියෙනවා. ඔව්. ඉතින් තාත්තා ගියාම තාත්තා යන්න දීලා නැහැ. ලුනර්ස්. නෑ නෑ මිල්ටන් පෙරර කියන්නේ ලොකු මේ මුසු මහත මිනිස්සු මෙයා මිල්ටන් පෙරර ඒක ටීවී මුකුත් නෑනේ. සින්දු පොත්වලින් ඉඳලා මූණ පොඩ පේන්නේ. ඔව්. ඒ නර්ස් මේතරනේ කවුරු යන්න දීලා නැහැ. ඒක කතාව හැමතැනම කියනවා. ඒ වගේම තමයි ඩ්‍රයිවර් කෙනෙක් නැති කාර් එකක් කොළඹ වටේ දුවනවා කියලා. ඒක තාත්තේ ලෝකනේ නේනකොට. ඔව්. ඒ කවුද මේ හැමතැනම යනවා මේ ඩ්‍රයිවර් කෙනෙක් නැති කාර්. තව කතාවක් තියෙනවා දසක් මම අඬනවලු. දැන් එතකොට මේ තාත්තේ මම පිළිදලා කාලෙක අඬලා මේ අනිත් කතාව. මේ ඇල්ල මම අඬනකොට දැන් අපේ ආච්චි දෙන්න නැකිట్లా මේ වඩාගෙන ගිහිල්ලා එළියට නලවන්න. මම නලවන් ගිහිල්ලා තියෙන අපේ තාත් උස්සන්ගෙන ඉන්න අපේ තාත්තෝලු වැඩිලා පොඩි ඉන්නේ. ඔය වගේ ඉතින් විවිධ ඉතින් කතා කියලා ඒ කියන්නේ අපේ තාත්තා මේ හරි පොඩි කියලා පෙන්වන්න තමයි. ඔව් ඔව් කියන්නේ ඒක තමයි. මේ මේ ජෝති උපහාර එකම පුදුම මං හිතන්නේ ලොකු මේ යාලුකමක් කියන්නේ. යාලුකමක් කියන්නේ මේ ඥාතිකමකට වැඩි ලොකු ඥාති නෙමෙයි. ඔව් ඥාති මිත්‍ර සම්බන්ධතාව කියන්නේ මම ඒකයි කිව්වේ. මේ ජෝති උපහාර උල්ලේ ඔබ තමයි හැමදාම ඔහුගේ ජීවන තේමා ගීතය හා සමාන මේ ගීතේ ගායනා කරන්නේ. මම මේ පොඩ්ඩක් ඒ ගීතය මේ ගයවා ගන්න තමයි උත්සාහ කරන්නේ. ඒ මොකද්ද? මහන් ටැඹයට සොහොන් කොතලංග උපාලි දනුලි තන දීපු සරත් දසනායක සංගීතවත් කරගෙන. පොඩ්ඩක් අපි නෑනෝ නිකන් පොඩි නිකන් කුකුලක් දෙන්න ඒ ඇතිය. මහන් ටැඹයට සොහොන් කොතලංග කවුද කාටද අත වනන්නේ දැස නිදි නැති රැක මැදියම ඔබේ ඉකි හඬට ඇසෙන්නේ ජෝතිපාලයන්ගේ ගී පෙලක් කියන්නේ ඔබ දැන් මේ මේ වැඩසටහනට ඔහු තෝරගෙන මම එවනවා මේ ගීත 10කට ආසන ප්‍රමාණයක් ඒකෙන් මම තමයි මේ ගීතේ ගායනා කරන්න කියලා ඔහු ඔගෙන් ඉල්ලා සිටියේ මොකද මේ ගීත හැමදාම ඇහෙන මේ ගීත වලට වඩා මේ ගීතේ වෙනසක් සහ සමනේ චාර් ජෝතිපාලයන්ගේ දකින්න තියෙන විශේෂත්වය තමයි ඔහුගේ හඬ ස්වර උච්චාවචනය කෙසේ වුවත් උස්වරයේ ඇහෙද්දිත් ඔහුගේ හඬමයි ඇහෙන්නේ වෙනස් වෙන්නේ නැහැ සමහරවිට සමහරුගේ ගායනකොට මෙදහවිතේ ඇහෙන්නේ නැහනේ වෙනත් හඬක් ඇහෙන්නේ. මුත් චාර් ජෝතිපාලයන්ගේ ඇහෙන්නෙම ටිකිරි මාරි වෙනවා. අන්න හරි. ඒ කියන්නේ කොපට. ඒ කියන්නේ පොඩ්ඩක් නිකන් මේ මේ එහෙම වෙනවා මේ මේ ගීතේ තෝරගන්න මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවා. මමත් හරිම ආසයි මේ ගීතේට. මේකත් ඔය කියන ටැටිය මම පොඩි කාලේ අහලා තියෙනවා. ඉතින් මේක මට වැඩිච්ච ඉතර වැඩිච්ච ගීත මම ජෝති අංකගේ උපහාර උල්ලවලදී අවස්ථාව කියෙවිදි මම ට්‍රයි කරා මේ ගීතේ ගායනා කරන්න. කොහමද ඒක ගායනා වුණේ නැහැ. ඉතින් විශේෂ වෙදත් මම මේ
ඔතුමාගේ මේ මානෝල මා ප්‍රෝග්‍රෑම් එකේ නැල්ලත් එක මේ ගීතේ ගාන ගන්න ලැබිච්ච එකත් මේ අවස්ථාව කරගන්නවා මම බොහොම සන්තෝෂයෙන් මේ ගීතේ ගායනා කරන්න. ඔව් මට ඒතර රහට නම් ගායනා කරන්න බෑ කවුරු දන්න පරිදි මම වෙනට මම උත්සාහ කරන්නම්. හොඳයි මම ආසයි මොකද මේ ඩෙස්ක් එකට මේ කල තියාගෙන ඉස්සර බලනවා මේ ගගහ අර අත ගුරුසු කරන් කියලා බලනවා මේ යුතිපාල මාත්‍යාගේ කටහඬ එනවද කියලා. දුම් දුම් ගල ඩෙස්කෝල්ට ගගා බලනවා ඉතින් එහෙම ට්‍රයි එකක් තිබ්බා ඉතින්. ඔව් මේ මේ ඇවිල්ලා මේ බණ්ඩාරවෙල සහ ගල්කිස ශාන්ත තෝමස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්. ඔව් ඒකත් මතක් කරන්න ඕන ඕල් තෝමියන්. මේ මිටියට. ඔව් හොඳයි අපි ගීතේ හමුද? ගීතේ හරියට කතා කරන්න මම කියන්නේ බෑ. ඔව් ඕන කියන්න. වාදනය කරනවා. ඔව් ඒගොල්ලෝ වාදනය කරයි. ඔබ ආගෙන ඉන්න. ඔන්න දැන් අපි කියන්න යන්නේ. පේනවනේ. ඡයිද දන්නේ නැහැ. අපි දෙන්න අපි තරහ වෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් හොඳ යාළුවෝ කියලා නේ. අනිවාර්යෙන්. තරහ වෙනවා යාළු වෙනවා ඒක. නෑ තරහ වෙලා නෑ. පිස්සු බුරු කියන්න එපා කලු. තරහ වෙලා නෑ. ඕන්නම් ඉතින් අර බුරු තරහක්ම වගෙන ඉතින් එහෙම තිනවා ඉතින් නේ. මම පටන් ගන්න එහෙම නේ. තරහ එමක නේ. ඔව් ඔව්. අපි පිටුගම් බිරින්දත් අහන්න මේ මොකද ප්‍රියංකර අයියා මේ. නෑ නෑ මං කොහේ යාගේ හැටි ගණන් ගන්න එපා. මං කවදාවත් හොඳින් කතා කරන්නේ නෑනේ පටන් ගන්න ඕනේ. හොඳ අපි ගීතේ යමු ගීතේ යමු. අභියෝගය ඉතාමත් සාර්ථකව ජයග්‍රහණය කළා. ඒකයි විශේෂත්වය. මොකද මේ ඒක ටිකක් අමාරු ගීතයක්. ඒ කියන්නේ
අහන් ඉන්නකොට බොහොම සනීපයි. නමුත් ගයන් ගයන්න කියම අමාරු. හැබැයි ඔබට ඉතින් ඒක තවත් එක ගීතයක් වමන ඇත්ත වශයෙන්ම බලාගෙන ගියාම හරිම රහයි. මේ ගීතය ප්‍රියමිත මිත්‍රින් ඔබ හොයාගෙන අහන්න. චාර් ජෝතිපාලයන් ගානක අන්තර්ජාලයේ සමහරලාට ඇති, අපි ගාවනම් තියෙනවා. අන්තර්ජාලයට මං දන්නේ නැහැ, මං ඔය ජාල මොනවද කියලා මං කොහම හරි ඔය පුතාට කියලා සින්දුව මේ තියෙන ටික මං ඔය මේ YouTube නේද මේකට දැම්මා ඉතින්. ඔව් ඒ ගීතය ඒ පිපි මල්විල සහ ඔය මේ අනිත් එක තමයි මේ ඔබේ හදවත රන්විමනේ කියන ගීතය. ඔයාගෙන අහන්න මම හිතන්නේ ඉතාමත්ම මధుර වැඩිපුර ඇහෙන්නේ නැති ගීත. මං ආසයි මේ ඔබේ අඩින් අහන්න මේ පියාගේ ඒ ගීත අපරිමිත අතුරින් වැඩිපුර ඇහෙන්නේ නැති සහ නැවත නැවත මේ පටිගත නොකිරුණු ගීතයක් තියෙනවා මේ දෙපියනගා. දෙපියනගා නැවත පටිගත කිරීමක් සිද්ධ වෙලා නැහැ. ඔබේ හඬින් තමයි අපි මෑතකදී පොඩ්ඩක් ඒක ඇහැව්වේ. මම මේ ගීතය ඉතාම ජනප්‍රියයි. ඔව් මට ඕ දුරකථනයෙන් ඔය Facebook කරා එහෙම මම මගෙන් ගොඩක් ඔය ගීතේ ඉල්ලනවා. ඉතින් මට අර මේ ගීතේ මුල්ලාකාරයෙන් ගායනා කරන්න අවස්ථාවක් හම්බ වුණේ නැහැ. දීපේනගා ගායනා කරා මම වෙන කැසට් පටයකට. පොඩ්ඩක් අර වේග රිද්මේකට අනුව තමයි ඒක සැකසීලා තිබුණේ. ඉතින් මං ගායනා කෙරුවා අවශ්‍ය විදියට. ඉතින් ඒක මර හරි මුල් යුගයේ මුල් ගීතයක් වගේ ගායනා කරන්න හම්බුනේ නැහැ. මං දැන් ඒකේ ගායනා කරන්න ඕනේ පොඩි 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 කොටසක් මුල මුල පමණක්. ඉන්නට බැරි කොට අකුල් කැලේ සසර වසන තුරු උබනු පිපියන් සුදු මලේ දෙපියනඟ ඉන්නට බැරි කොට අකුල් කැලේ සංසර වසන තුරු ඔබනු පිපියන් සුදු මලේ. මහානළු ගාමිණි ෆොන්සකා ඔබේ බොහොම හිතවතෙක්. උදෑසනට ඔබ ගාමිණි අයියා කියලානේ කියන්නේ. ඔව් බය වෙන මොකක්ද කියන්නේ. දැන් මොකද අපි නම් සර් කියලානේ කියන්නේ. මේ මේ ගාමිණි අයියා කියලා ඔබ කතා කරලා ඔහු කතා කරලා මේ මට කතා කරන්නේ මිල්ටන් කියලා. ආ මගේ පුතාට කතා කරන්නේ මිල්ටන් කියලා. හා දිල්ලාන්ට කතා කරන්නේ මිල්ටන් කියලා. ඒ මොකද මන් දන්නේ ඇයි කියලා. ඔහු මේ දුරකථනයෙන් කතා කරන්නේ මිල්ටන් ලොවිස් මිල්ටන් කියලා හනයි පුතා ගැන හන්නේ. මොකද අර පුතාට පොඩි අසනීප තත්ත්වයක් තිබුණා කුඩා කාලේ. ඒ ඔහු ඒ දේලා ගොඩක් මේ වෙනුවෙන් කතා කරලා උදව් කරුවා මට ඉන්දියාවේ අරන් යන්න එහෙම දිල්ලාන්ට. දැන් ඒ ඒ කාලේ තුන්දාම ඔබිස් ලිටල් මිල්ටන් මම තමයි හන්නේ. ඊළඟට දැන් අපි ගායනා කරන්න යන ගීතය ඔබ මේ එම් එස් ප්‍රනාන්දුගේ ගීතයක් තෝරගන්න. ඇයි එම් එස් අය? අපෝ ඉතින් එම් එස් ප්‍රනාන්දු මහත්මයා ගීතත් ඉතින් කොච්චර ඇහුවත් එපා නෝන. එපා වෙන්නේ නැහැ. එයා ඉතින් ඒ ගැන ආයිතින් කියන්න දෙයක් නැහැ ඉතින්. එච්චරම තමයි. ප්‍රේම්සිර කේමදාසයන් කියන්නේ ශ්‍රී ලංකාවේ පහළ වෙච්ච නීග්‍රෝ හඬ කියලා. මොන හඬද? නීග්‍රෝ හඬ. ආ එකෙන් දැන් අප්‍රිකානු ගායකයන්ගේ තියෙන හඬ හා සමාන. එතකොට කේමදාස මාස්ටර් මේ එම් එස් ප්‍රනාන්දු පෙළ තින්නේ මේ කාපිරියෙක් වගේ නෑ. ඔහුගේ හැකියාව මොකද සමහර ශිල්පීන් අපි කියමු ඔය වර්තමානයේ අපි ලෑන්ලිචි ගත්තත් ඉතින් එහෙම නේ මතන එහෙම සංසන්දනය කළා තමයි ඔහු කියලා තින්නේ. දැන් අපිත් එක්ක ඔබ ගැන කියලා තිනවා මේ සිකුරුලියා ඔබ ගායපු විදිය මේ ඔහු ඉතාමත් ඉහළින් වර්ණනා කළා. ආ මට ලොසක් කිව්ව නේ. ඔව් ඒක පැහැදිලිවම කිව්වා. මටත් කිව්ව ඒක සංගදාස මම එනති ජංගදාස මහත්මයාට. ඔව් කිව්වා කියන්නේ මේ ඔබේ පියාට කරන අසාධාරණ නෙමෙයි මිල්ටන් රෙඩිය හොඳට සොර මත පිහිටා ප්‍රියංකරේ ගීතේ ගායනා කරනවා කියලා කිව්වා. ආ ඔව් දැන් මේ මේ එම්එස් අයත් එක්ක සම්බන්ධය මොකක්ද? අපි එම්එස් අය කියලා කියන්නේ ඉතින් අපිට හම්බෙච්ච කාලේ නම් එම්එස් සංගල් මට කොහොමද ඉතින් කුඩා කාලේ ඌ තාත්තගේ ළඟම මම හිටපු හිටවදෙක් ඔය එක රෑනේ හිටපු කට්ටිය එම්එස් සංගල් ජෝති අංකල් තාත්තා ක්‍රිස්ටියාඩ් පෙරේරා ෂෙල්ටන් පෙරේරා. ඔව් ෂෙල්ටන් අංකල් වෙනම එකක්. වෙනම සම්බන්ධයක්. ඔව් වෙන වෙනම සෙට් එකක්. මේ මෙතන හිටියා ෂෙල්ටන් අංකල් හිටියා. ඒ අර ගායන ඒ රොත්තේ එතන ෆ්‍රෙඩි සිල්වා හිටියා. ඔව් ඉස්සෙල්ලම තුන් කට්ටුව තමයි ජෝති අංකලුයි තාත්තයි ක්‍රිස්ටි අංකලුයි.
මෙතන ෆ්‍රෙඩි සිල්ලා එපා එම්.එස්. අංගුලි එකතු වෙනවා මුල් යුගයේදීම. ඊට පස්සේ ඉතින් ලහරුල් ලාන්ත්‍රා, සිසිල අංකල් ඉතින් ආයෙ වගේ ඒ කාලේට ඔව්. මම රස ගුලාවක් වෙන්නේ නැති නේද? ඔව්. ඉතින් කතා කරලා වැඩක් නැහැ. මේ මේක තෝරගත්ත ගීතේ මොකක්ද? මේක තෝරගත්තේ මේ මට පොඩි කාලේ මම කැසට් වගේ මොකක් හරි එකකින් මම මේ සින්දුව ට්‍රිප් එකක් යනකොට අහන්න සිද්ධ වුණා. මේ 68 හරි 69 හරි. ඒතර එමේ සංගලේ රසහාර කවලා සොරාගත්ත ගේජු කැලලක්ත් ඇවිල්ලත් නැහැ. රසහාර කවලා තිබ්බා. හලෝගල් හලෝගල් හරි මාරි මේ සින්දු ටිකක් තිබුණාද කොහෙද? මේක දවසක් තාත්තා මාව දාගෙන ওই කාලේක කාර් එකේ ගියා. ගිහින් අපි සංගීත සම්දර්ශනයේ තමයි එක්කන් ගියේ මම. මට මතක නැහැ කොහෙන්ද තැන කියලා. කාර් එක මොකක්ද? ස්ටුඩි බේක කියලා ලොකු කාර් එක. ඔව් ලොකු කාර් තමයි ගන්නේ. මම පිටිපස්සේ ඉඳලා ඉස්සරහට පාවිනවා. පිටිපස්සේ ඉස්සරහ ඉඳලා පිටිපස්සට පාවින එහෙම යන්නේ. ඒ කියන්නේ අර පොඩි මිනිස්සු වුණා ලොකු කාර් තමයි ගන්නේ. ඔව් ඒක මෙහෙම දෙකක් තුනක් කියලා කොට්ටෙකු මේ තියලම එළවන්නේ අයියෙන් එළවන. දා දෙන්න ගියා යනකොට ගිහිල්ලා එනකොට මම එම්.එස්. සංකල් මේ සින්දුව කිව්වා වගේ මට නිකන් ඡායක් වගේ මතකයි. එනකොට තාත්තා මේක මොන වෙනවා එයාගේ ස්ටයිල් එකට. මොත එපෝ එපෝ කුලකඩන් ගහදන් වනේද කියලා ඒ ලෝකෙ එනවා. ඉතින් මට මේ සින්දුව ඉතින් අර ඉල මැස්සෝ මී මැස්සන් වෙන්නේ හදනවා අනම් මන්න ගන්න. ඒ වගේ ඉතින් වචන පොඩි කාලේ වුණා ඉතින් මට මේ සින්දුව බොහොම ප්‍රියතම ආස කරන ගීතයක් වුණා. වෙලා නොගින් අපි ගීතය හම්. ඔව්. මට එපා එපා කොල කඩන්න ගහදන්නව නේද වීදුරු කෙට දිලිසුනාට මැණිකක් වෙනවාද කපුටට බැගෝ කිලයට වගේ කරන්න නාද රන් බඳුනේ නරි දෙල් දැම්මට හරියනවාද මට එපා එපා කොල කඩන්න ගහදන්නව නේද වීදුරු කෙට දිලිසුනාට මැණිකක් වෙනවාද කපුටට බැගෝ කිලයට වගේ කරන්න නාද රන් බඳුනේ නරි දෙල් දැම්මට හරියනවාද කිලාවට පිට අර නාගරජා වාගේ හදයි පෙනේ කරන්න මට එපා එපා කොල කඩන්න කහදන්නව නේද වීදුරු කැට දිලිසුනාට මැණිකක් වෙනවාද කපුටට බැගෝ කිලයට වගේ කරන්න නාද රන් මදුනේ නරි දෙ දැන් මට හරියනවාද පාගලේ ඔළුව පැලෙනවා ඔළුව පැලෙනවා මල්ලිය වේදන වෙනවා වේදන වෙනවා මල්ලිය බොහොම රිදෙනවා හඳුන් ගහේ හැම පැත්තම සුවඳ හමනවා අර කපන්න බැරි අත ආදර කරලා ඉඹිනවා මට එපා එපා කොල කඩන්න කහදන්නව නේද වීදුරු කැට දිලිසුනාට මැණික වෙනවාද කපුටට බැගෝ කිලයට වගේ කරන්න නාද රන් බඳුනේ නරි දෙල් දැම්මට හරියනවාද සයුරේ ලුණු රස හැමදාම තියෙනවා දෙහි මිරිකනවා එය නැති කරමු කියනවා මහන්සි වෙනවා අන්තිමේ වේදන වෙනවා දැන දැන පෙන්නෝ තින්නට පිච්චෙනවා ඔය නිල මැස්සන් මී මැස්සන් වෙන්න හදනවා
මට එපා එපා කොල කඩන්න කහදන්න බනේද වීදුරු කැට දිලිසුනාට මැණිකක් වෙනවාද කපුටට වැ කෝකිලයට වගේ කරන්න නාද රන් බඳුනේ නරිදෙල් දැම් මට හරියනවාද මට එපා එපා කොල කඩන්න කහදන්න බනේද වීදුරු කැට දිලිසුනාට මැණිකක් වෙනවාද කපුටට වැ කෝකිලයට වගේ කරන්න නාද රන් බඳුනේ නරිදෙල් දැම් මට හරියනවාද මේ ගීතය වගේ තව ගීත දෙකක් හවු වෙනවා. එකක් තමයි මෝහින් කුලා වෙලා සිරිල්ලේ සිරුවෙම ලිපු වික්‍රත්නායකන් ගායනා කරපු. අනිත් එක තමයි මේ පියු මෙහි පැණිබොති වන බඹරු. ඒ කියන්නේ ශ්‍රී ලංකාව වැඩිම ප්‍රස්ථාපිල්ලු තින ගීතය. ඒ ඔය එක කාලෙම බිහි වෙච්ච ගීත වෙන්න පුළුවන් මට හිතෙන්නේ. මට ඒ පයපා කොල කඩන්න. පියු මෙහි පැණිබොති මම හිතන් ටිකක් කලින් නේද? කලින්. ඔය මේ හැබැයි එකම කාලේ අපිට ඇහෙන්නේ මේක මං හිතන්නේ එම්.එස්. ප්‍රනාන්දු මහත්මයාගේ රචනයක් වෙන්න ඇති. හොඳයි අපි ආතුමාට සම්මාන දුන්නේ පුදුමයක් නේද? ඔබගේ අම්මද නැත්නම් බිරිඳද කියන ගැලපේ දීපේ ගැලපිල්ලට. ඔව් ඉතින් මම හිතන්නේ මේ හරි කනගාටු ඒවා මතක් වෙනකොට. ඔව් ඔවුන් ඉතින් ඇගේමුට ලකුණෙම නැහැ ඉතින්. නෑ. හැබැයි හොඳයි ඔය කලා ශූරියරේ මේ ඔය තාත්තට මිල්ට මල්වාර්චි මහත්තයට ජෝති පවල්ට කාටත් ඔක හම්බෙලා නැහනේ. අර ඒගොල්ලන්ට අර මුලින් තියනවා මේ නම් ඒකින්ද හොඳයි. HR කියලා එකක් තියෙනවා. ඔව්. JA කියලා එකක් තියෙනවා. MS කියලා එකක් තියෙනවා. ඔව්. ඉතින් ඒක කලාසූරිය වගේ තමයි. හොඳයි. අගැයීමට ලක් නොවීම සම්බන්ධයෙන් ඒ කියන්නේ ජනතා අගැයීමට ලක් නොවීම. ඒ කියන්නේ අන්තිම කැමැති පත්‍රයක. නිසා හොඳයි එසනම් අපි අවසාන ගීතේ එළඹෙන්න සූදානම් ඊට පෙර ආතුව පොඩි විරාමයක් දෙන්න. මම හිතනවා ඔබ තමත්ම රසවත් රාත්‍රියක අපිත් එක්ක මේ ගත කරමින් සිටින්න කියලා. මනවන මම මනවන මම හොඳයි මනවන මම අද අපි ප්‍රියංකර රාත්‍රියක් ගත කරේ ඒක සැබවින් හිවිතේ බොහොම රසාකරයක් බවත් ඒ සමගම අපිට වැටහෙනවා ඇති නික්මන්නේ පෙරතු ඉතින් අහන්න වෙනවා මේ නැත්තම් ගෙදරුන්දගෙන් ඉන්න හම්බෙන්නේ නැහැ ඒක සාමාන්‍යයෙන් දැන් පවුල කියලා කියනවනේ දැන් අම්මගේ පවුල. ඒ වගේම ගමේ නම් බොහෝ වෙලාවට මේ තමගේ බිරිඳ හඳුනලා දෙන මේ මගේ පවුල කියලා. ඒකට හේතුව තමයි මේ ඇයනේ ඉතින් සියලු දේවල් පවුලේ සුරැකීම කරන්නේ. ඉතින් ගෙදර පිළිබඳ පොඩ්ඩක් කියන්න නැත්තම් ඒක හොඳ නැහැ. මොකද මං හැවිනේ කියලා මටත් නෝක් කඩුවක් ඉන්න ඉඩ තියෙනවා. නෑ මගේ පවුල නිදි මරාගෙන ආවාද ඊයේ ෂූටින් ඉවරලා. ඉතින් මං අද දැන් මේ බොහොම අමාරුවෙන් මේ සිංදුවේ වචන ටිකක් සුසිල්ටත් කතා කරා මේ ඉල්ලගන්න මේකේ වචන. ඉතින් ලියනවා මට ලියාගන්න බෑ. ඒ මිනිස්සයා බොහොම මාරුවෙන් බොහොම ආදරෙන් ඊට පස්සේ ලියලා දුන්නා කොලේ හරියට මේ ඔයා කියන්න එපා සින්දු විතරක් දාන්න ඔයා කියන මට පැටලෙනවා කියලා නිදිමතේ. ඔව් කියලා මේ වචන ටික ලියලා දුන්නා මගේ පවුල. සාමාන්‍යයෙන් ඔය වගේ උදව් කරාම ඇටින් ලියන මට රුපියල් 5000ක් ගෙනත් දෙන්න කියලා. අද කොලේ ලියලා නෑ මේක. ඒ සින්දු ලියලා දුන්නාට. කැලිව්වේ වෙන කෙනෙක් නමුත් දැන් අද එයා ලියලා දුන්නාට එයාට 5000ක් දෙන්න. ඔව් අද මේක ලියලා නැහැ. ලියලා නැහැ. ඔව් දැන් ඊට කලින් සාමාන්‍ය සින්දුවක එයා තමයි ලියලා දෙන්නේ. අත්තකුරු හොඳින් ඉඳා. එහෙනම් මට රුපියල් 5000ක් ඕනේ කියලා එහෙම ලියනවා එකම. හීරුවට කියන්නේ මම කවදාක 5000ක් ගන්න නැහැ. ගන්නවා. ඔව්. එහෙම දෙන්නේ නැහැ. මේ පුත්‍රයා. ඒක පුත්‍රයාට ලියන්නේ. ඔව් පුත්‍රයා ගැන පොඩ්ඩක් කියන්න ඔහුව මේ අපේ හුඟක් දක්ෂ පුත්‍රයින් ගීත ගයමින් ඉන්නවා වර්තමානයේ. තමන්ගේ පියවරුන්ගේ සීයවරුන් මම හිතන්නේ ඔහුත් ඒකේ අයිතිකාරයෙක් බොහොම දක්ෂයෙක් බව මම දන්නවා. පුතා ඉතින් අධ්‍යාපන කටයුතු වලට ඉතින් මෙහෙ නෑ පිටරටකට ගිහිල්ලා ඉන්නේ. ඉතින් ඇමරිකාවෙ ඉන්නේ. ඔව් ඉතින් ඉගෙනගෙන ඉතින් එන්න ඕනේ. ගායනෙට දාන්න කල්පනාවක් නෑ. ගායනෙට දැන් මෙහෙ ඇවිල්ලා හිටපු නිවාඩු කාලේ තුන වැටිලා හිටියා. සින්දු කියලා මාරේ මේ හිටියා. ඉතින් වැටිලා නිදාගන්න ඉස්සෙල්ලා ආයේ පටවල ඇරියා. ගෙනගෙන ගෙන ගන්න ඕනේ කියලා. ඊට ආට පස්සේ ඉතින් ඔය එයා ගන්න තියෙන ගීතයක් නම් මෙයාටම කියලා සින්දුවක් එයා හදාගත්තා. ඒක බාගට දාලා ගියා හැමදාම ඇවිල්ලා සින්දුව බාගට හදලා දාලා එයා යනවා. ඊට පස්සේ දැන් ඔය එන කාර් එක ආපු දෙන්න. ඔව්. දැන් මේ අපේ නාද කොල්ලෝ ගැන දහන්නේ. අපරාධ කියන්නේ බොහොම හැංගීම් බර උත්සාහවන්ත කොල්ලෝ ටිකක් ඉන්නේ අපේ සෙට් එකේ. ඒ කියන්නේ
සංගීත බාණ්ඩ සද්දෙත් ඇහෙනවා. සරල ගීත මේ වගේ හය හතකින් කරලා තියෙනවනේ තියෙන්නේ. ඒ වලේ තාමත් රස විඳින්නේ. ඔව්. අපේ නිෂ්පාදකතුමා අහන චින්තක. ඔව්. වැඩසටහන ගැන මොන හරි කියලා යනවා. වැඩසටහන. ආ වැඩසටහන හොඳයි. ඉතින් මේක ඉතාමත් ජනප්‍රියයි. මිසොර හොඳයි. හොඳ වැඩසටහනක් හේට මම අහලා තියෙනවා. මම ඉඳලා හිටලා මේක නරඹලා තියෙනවා. ඉතින් මම එන්නත් පරක්කු වුණා. ඉතින් මේ වැඩේට ඉතින් කමක් නැහැ. ඉතින් හොඳයි. ඉතින් එළි වෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් වගේ එකක් කියලා දෙනවානේ. වැඩසටහන ගැන ඉතින් ඇත්තම සාමාන්‍ය තියෙන මම දන්න විදිහට මේ ප්‍රතිචාරය හරි හොඳයි. ඒ අතරතුරේ වා දන්නේ නැහැ මට මේ ළඟදී මේ ඊ පෙරදා මේ මට මගේ ටෙලිෆෝනේ මෙසේජ් එකක් උතුල තිබ්බා. මේ කවුරු හරි මල්ලි කෙනෙක් ගැන මතක නැහැ නම. මේ මේ මොන හරි සින්දු ටිකක් මේ නාද මේ වාදක මණ්ඩලයත් එක්ක කරන්න කියලා. ඉතින් මම වාට හිතා ගන්න පුළුවන්. ඒතකොට කොහොමද මේ පිටරට හරි කොහේ හරි මම හිතන විදිහට ඉන්නේ. මේ හරි මෙහෙ හරි. ඉතින් ඒ නාදේ නද කොහමද දැන් වැඩ කරලා තියෙන්නේ කියන එකට ඒක හොඳ සාධකයක් කියලා මම ඇත්තටම මේ වෙළඳපළක් තියෙනවා. මම ඇත්තටම සීඩියක් ගන්න කැමතියි. ඉතින් නාද මේ ශබ්දත් එක්ක අලුත් ගීතයකුත් අපි අවුරුදු 10කට කලින් හැදුවා. ඔබ ඔබටම කියලා. ඔව් දැන් ඒකේ මියුසික් වීඩියෝ එක තමයි දැන් හෙට ඇන්ද දාන්නේ. දාලි වෙයිද ඒක විශ්වයි. ඒක ඇමරිකාවේදී තමයි ඒක රූපගත ගේම් කරේ. ඔව් මේ මිත්‍රයයි ඒ ස්ටුඩියෝ එකේ දැන් දායි මං හිතන්නේ දාලා ඇති මේක රැළවෙන තුරුමඩ. ඔව් මේ වාගේ වචනනේ මං කියන්න බෑ කිව්වේ. ඔව් පස්සේ කිව්වා ඒක. පස්සේ කිව්වා මහින්ද පණ්ඩාරගේ සංගීතයට. ඔව් අපුරු කියා. රසනේ වෙන්නේ මං ඕක ස්ටේජ් එකේ කියන්න පටන් ගත්තා සුනාමි ආවනේ. එහෙම නැවතිලා කිව්වා. දවස් දෙකක් තුනක් කොහෙද කිව්වේ. අවසාන ගීතය. මේක තෝරගන්නේ ඔබ මේ දැන් මේක පෙරත්ත කරලම තෝරගත්තා. මේක මට කියන්න ඕන කියලා. ඔව් මං ගීත කීපයක් අයින් කරානේ. හ්ම්. මේ ගීතය හින්දි ගීතයක්. හ්ම්. ඉතින් මොහමඩ් රාෆි කියන අසහාය අසීමිත ගීත කෝකිලයේ ගීතයක්. ඉතින් මං ඔහුගේ මං හිතන්නේ අසීමිත රසිකයෙක්. අසීමිත රසිකයෙක් වගේ. නින්දියන්නේ නැහැ මට මොන හරි ගිහිල්ලා එයා ගැන බලලා මොන හරි නැතනම් මම ඒ තරම් ඒ මනුස්සයාට ඒ ප්‍රියමනාප ගතිය සහ ඒ ගායනය ගැන ඉතින් ආයෙ කියලා නැහැ. මට ලෝකේ හොඳම ගායකයා ආසියාවේ හිටියට මට මුළු ලෝකෙම හොඳම ගායක ඒ කීර තියෙන ඒ දේවල් මං හිතන්නේ කාලෙ ළඟ ඒක මොකද අවුරුදු 54 නැති වුණා. ඉතින් හින්දියෙන් මට කියන්න ආසාවක් තිබුණා. වචන පැටලෙයි කියලා බයයි. මම දන්නේ නැහැ හින්දි භාෂාව. ඉතින් ඒක නිසා මම මේ ගීතේ සිංහලෙන් ගායනා කරලා තියෙන මොහිඩින් බෙක් මාස්ටර්. ඉතින් ඒක තමයි මම මේ ගීතේ තෝරගන්න හේතුනේ මම අර හින්දි ගීතේ දින අසීමිත කැමැත්ත නිසා. මම මොහිඩින් බෙක්ගේ ගීත සමහර දේවල්ට ආසයි. මේ ගීතේ මම ආසයි. මේක හින්දි ගීතේ මම බොහොම ප්‍රිය කරන නිසා. හොඳයි සර් බොහොම ස්තුතියි. එච්චර thank you. දැන් බොහොම ස්තුතියි. මේ විශේෂයෙන් අපි දෙරණ නාලිකාව වෙනුවෙන් පැමිණියට සහ මේ මානවන මම සුහාසක් ප්‍රේක්ෂකින් වෙනුවෙන් ඔබ අද කියන්නේ මේ මම කියවනේ රහ කතා බහක් සහ රහ ගීත ටිකක් නිවැරදි මහන් වෙනවා කියලා. ඔබට නිදුක් නිරෝගී සුවය වගේම මේහා සමානව අපිට තව චිරාත් කාලයක් එකට හම්බෙලා යාළු මිත්‍රකම් පවත්වාගෙන යන්නට හැකියාව ලැබේවා. අපි සෑම හිනවීමේ පින ඔබට නිරන්තරයෙන් ආйти බොහොම ස්තුතියවට ඔබ සැමට නිරෝගී සුවය. අපේ වාදන මණ්ඩලයටත් ඔතුමාටත් නිෂ්පාදකටත් මේ අපේ කැමරා ශිල්පීන් සියලු දෙනාට නරඹන ඔබටත් නිරෝගී සුවය මම මේ අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා. හොඳයි බොහොම ස්තුතියි. අපි අවසාන ගීතයට එළඹෙමු. ප්‍රිය මිත්‍ර මිතුරනි අපිත් එක්ක හිටියට අනේක වාරක් ස්තුතිය ඔබට. Looking my beard, my gate.
සුසුම් අත පාවි දුම්මස් ගංගාවක නෑවි ඇයි මේ සුසුම් අත පාවි දුම්මස් ගංගාවක නෑවි සිහිනෙන් පවා රෑ හෝ දිවා මාතින් වරදක් නොවේ මාගේ දුකින් මා පෙරා